මේ දවස්වල ගෙදරටම වෙලා හිටපු නිසා මම කාලයක් තිස්සේ කරන්න බලාපොරොත්තුවෙන් හිටපු දෙයක් මට කරගන්න පුළුවන් වුණා. මම අලුතෙන් පොඩ්කාස්ට් එකක් පටන් ගත්තා. ඉතින් ගොඩක් කාලෙකට කලින් මේක කරන්න හිටියේ, නමුත් තිබිච්ච වැඩ නිසා ඒක එහෙමම පස්සට ගියා. ඉතින් මේ දවස්වල මම ඒක ප්‍රයෝජනෙට අරගෙන මගේ පොඩ්කාස්ට් එකේ වැඩ පටන් ගත්තා. ඉතින් මේක ඇත්තටම මගේ අනෝමස් කිචන් YouTube channel එකේ තියෙන Food for the Soul series එක වගේ. ජීවිතේ, විවාහය, දරුවෝ, ඒ වගේ ගොඩක් දේවල් ගැන කතා කරන එකක්. දැන් තරුණ අය අතරේ තමයි podcast ගොඩක් ජනප්‍රිය. නමුත් ඒ ගැන පොඩි අදහසක් නැති අයට මම කියන්න කැමතියි, මේක වීඩියෝ එකක් වගේ නෙවෙයි, නිකන් රේඩියෝ එකක් අහනවා වගේ. අපිට කතා කරන ඒවා තමයි අහන්න පුළුවන්. ඉතින් ගොඩක් වෙලාට ඔයගලන් ෆෝන් එකේ හෙඩ්ෆෝන්ස් දෙක දාගෙන සාමාන්‍ය කෝච්චියක බස් එකක යන වෙලාවක වුණත් අහන්න පුළුවන්. එහෙම නැත්නම් ගෙදර නිෂ්කලංකයෙන් වැඩක් කර කර ඉන්න වෙලාවක වුණත් මේක දාගෙන අපිට අහගෙන ඉන්න පුළුවන්. ඉතින් මම පළවෙනි එක කරලා තියෙනවා, මේක අද ඔයගලන්ට අහන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් මේ පොඩ්කාස්ට් එක අහන්න මම ලින්ක් එක දැම්මම ඔයගලන්ට එතෙන්ට ගිහින් අහන්නත් පුළුවන්. නමුත් මම මේ වීඩියෝ එකේ ඔයගලන්ට මේක අහන්න දෙනවා. ඉතින් ඒ විදිහට අහන්නත් පුළුවන්. ඉතින් අනෝමාස් කිචන් YouTube channel එකට මාත් එක්ක එකතු වුණා වගේම මම හිතන ඔබ සීලු දෙනාම මගේ පොඩ්කාස්ට් එකත් එකතු වෙයි කියලා. ඉතින් ඔයගලන්ට පුළුවන් මගේ පොඩ්කාස්ට් එක ෆලෝ කරන්න. ඉතින් ඇත්තටම මම පොඩ්කාස්ට් දෙකක් පටන් ගත්තා. මම තව පොඩ්කාස්ට් එකක් පටන් ගත්තා පුංචි දරුවෝ වෙනුවෙන්ම කියලා. දැන් සාමාන්‍යයෙන් සුමානෙකට එක එපිසෝඩ් එකක් රිලීස් කරන්න තමයි මගේ බලාපොරොත්තුව. ඉතින් මම ඊළඟ වීඩියෝ එකේ මම කියන්නම් දරුවෝ ගැන මොකද්ද මම කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. ඉතින් ඇත්තටම පොඩ්කාස්ට් එකක් කරන්න අවශ්‍ය උපකරණ මේ දවස්වල අපිට හොයාගන්නත් හරි අමාරුයි. ඉතින් මට කරන්න පුළුවන් උපරිමයෙන්ම තමයි මේ දවස්වල රෙකෝඩ් කරන්නේ. ඉතින් මේ සියලු හරදර නැති වෙලා අපිට සාමාන්‍ය අපේ ජීවිතය ගත කරන්න පුළුවන් වෙච්ච කාලෙක මීටත් වැඩිය හොඳ විදියට මේවා රෙකෝඩ් කරන්න මම බලාපොරොත්තු වෙනවා. ගොඩක් වෙලාවට පිටරට ඉන්න අයට මං හිතන්නේ තනියෙන් ඉන්න දුල පුතාලා වගේ තනියෙන් පිටරට ජීවත් වෙන අයට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා හිතලා මගේ පොඩ්කාස්ට් එක. ඉතින් එහෙනම් සමහරක් පොඩ්කාස්ට් මම වීඩියෝ එකත් එක්කම කරන්න බලාපොරොත්තු වෙනවා, සමහරක් ඒවා අහන්න විතරයි. ඉතින් ඕගලන්ට පුරුදු වෙනකන් මම එකක් දෙකක් YouTube වීඩියෝ එකක් විදියට, වීඩියෝ එකක් නැතත් YouTube එකේ මේක අහන්න පුළුවන් විදියට දානවා කියලා මං හිතුවා. මේ දවස් ටිකේ ඕගලන් ගෙදර ඉන්න නිසා ඕගලන්ට ප්‍රයෝජනවත් වෙයි කියලා. ඕගලන් මගේ මේ කොරෝනා කාලේ මගේ දිනපොතින් එක එපිසෝඩ් එකක් මම මෙතන දානවා. ඉතින් මම හිතන ඕගලන් ඒක රසවිඳි කියලා. අද 2020 අප්‍රේල් මාසේ 3 වෙනිදා මගේ දිනපොතෙන් තවත් කොටසක් අරගෙන තමයි මං අද ආවේ. හරියටම අදට ඇඳිරි නීතිය දාලා සුමාන දෙකක් වෙනවා. අපි සීලු දෙනාම ගෙවල් වලට වෙලා. ලංකාවේ සිද්ධ වෙච්ච 3 වෙනි මරණය ගැන අපි ඊයේ ප්‍රවෘත්ති වලට ඇව්වා. ඉතින් මං හිතන්නේ අපි සීලු දෙනාම ඉතාම සංවේදී වෙලා ගෙවල් වලට වෙලා ඉන්නවා. ඉස්සර තරම්ම කෑම බීම ගැන උනන්දුවක් පිරියක් නැහැ කියලා ඔයගලන්ට හිතෙන්නේ නැද්ද? කන්නම ජීවත් වෙන්නේ කියලා මං හිතන්නේ දැන් තමයි අපිට දැනෙන්නේ. ඉස්සර පුංචි පුංචි අඩුපාඩු වලටත් අපි කී සැරයක් සුපර් මාකට් වලට ගියාද? අපි කෑම බීම ගැන ගොඩාක් අඩුපාඩු හැමතිස්සෙම ගෙනල්ලා කන්න ගැන ගොඩාක් මහන්සි වුණා කියලා අපිට හිතෙන්නේ. මේ දවස්වල අපි කාගෙත් ගෙවල් වල කොච්චර අඩුපාඩුකම් තියෙනවද? ඒ වුණාට අපි සීලුව දෙනා යසාගේට ගෙවල් වලට වෙලා ඉන්නවනේ. කෑම ගැන මැසිවිලි නගන අපේ ළමයි දරුව කොහමද? හරි හොඳට දෙන දේ කාලා ඉන්නව. කමන්නේ අම්මා මොනවා හරි උයන්න අපි කෑම පරිසම් කරගමු කියලා ළමයින්ගෙන් අහන්න පුළුවන් වෙන එකත් මං හිතන්නේ
කොච්චර ලොකු දෙයක්ද කියලා. ඉතින් ඉස්සර වගේ අපිට පොල් කිරි ගොඩක් දාලා රසට උයන්න, එහෙම නැත්නම් උයනකොට අමු මිරිස් කරලා රතු ලුණු ගෙඩිය පවා අපිට හිතන්න වෙලා. අපිට ගොඩක් ඒව දාලා හදන්න බෑ. හරිම පිරිමැස්මින් තමයි අපි කෑම උයන්නේ. ඉස්සර වගේ නෙවෙයි, මාළු කෑල්ල හරි පොඩි. ඊළඟට ව්‍යංජන දෙක තුනක් නැහැ අපේ පිඟානේ, එකයි දෙකයි අපි හදන්නේ. නමුත් ගොඩක් පොල් කිරි දාන්නේ. නමුත් අඩුවෙන් පාඩුවෙන් ඉව්වත් උණුවෙන් හදාගෙන ගෙදර අයත් එක්ක කන එක මං හිතන්නේ කවුරුත් හරි සතුටෙන් කනවා කියලා. ඉස්සර වගේ නෙවෙයි, දැන් ගෙදර ළඟට අවශ්‍ය බඩුව, එළවලු, ඊළඟට පොල්, මාළු එක එක දේවල් එනවා, පාන් වගේ ඒවා. ඉතින් මං අහගෙන කාලයක් ගෙදර හිටපු නිසාද පාන් විකුණන වාහනේ සද්ද ඇහෙනකොට ගොඩාක් අය එළියට ඇවිල්ලා පාන් ගන්නවා මං දැක්කා. ඇත්තටම මෙහෙම ඉන්නකොට පාන් ගන්න හිතෙනවද? නමුත් මම හිතුවා අත්‍යවශ්‍ය දෙයක් ඇරෙන්න වෙන මොනවත් ගන්න ඕනේ නැහැ කියලා. මොකද ඇත්තටම දැන් මුළු ලංකාවම එකම විදියට, පොසත් දුප්පත් එහෙම කිසිම ભેදයක් නැහැ. මොකද අපි කවුරුත් ගෙවල් වල අපි කාටත් අඩුපාඩු තියෙනවා. දැන් දුප්පත් මිනිස්සුන් කිව්වම ඒගොල්ලන්ට සල්ලි නේ බඩු ගන්න. නමුත් පොසත් මිනිස්සුන් එහෙම සල්ලි තියන අය සල්ලි තියනවා, නමුත් බඩු ගන්න බෑ. අපි කවුරුත් අඩුපාඩුවෙන් ඉන්නේ. එතකොට හිතෙන්නේ නැද්ද අපි ඔක්කොමලා දැන් එක සමානයි කියලා? ඒකත් කොච්චර ලොකු දෙයක්ද නේද? දැන් අපි භාර්යාව හැටියට හරිම කල්පනාවෙන් ඉන්නේ. ගෙදරායේ යන්තම් උගුර පෑදුවත් අපි ඉක්මනටම උණු වතුර ටිකක් දෙන්න, ඉඟුරු ඉස්මයික මී පැණි ටිකක් දෙන්න, එහෙම නැත්නම් විටමින් සී වෙන්න පොඩි නාරංගි ගෙඩියක් මිරිකලා දෙන්න කොච්චර උනන්දු වෙනවද? ඒ දෙනකොට ළමයි එහෙම හරිම උනන්දුවෙන් ඒව බොන හැටි හරි පුදුමයි. ඉස්සර නම් අනේ දැන් බොන්න බෑ අම්මා, පස්සේ බොන්නම්, තාම අමාරු නෑ කියලා පස්ස ගහන ළමයි බොහොම කීකරුව ඒවා බොනවා. විශේෂයෙන් මගේ ස්වාමි පුරුෂයා, එයාට උණු වතුර ටිකක් පවා ගන්න හරිම අමාරු. කොච්චර ලොකු ලෙඩක් වුණත් උණු වතුර බොන්න කැමැතිම නෑ. ඉතින් යන්තම් උගුරේ සෙම ගතියක් තියෙනවා කිව්වොත් මම දෙන උණු වතුර ටික සද්ද නැතුව බොනවා. ඒකත් මං හිතන්නේ ලොකු ජයග්‍රහණයක් කියලා. ඉතින් මේ වෙලා තියෙන සේරම දේවල් හොඳ විදියට හිතුවොත්, අයියෝ මේක හරි කරදරයක් එහෙම හිතන්නේ නැතුව, නරක විදියට හිතන්නේ නැතුව අපි හොඳ පැත්ත හිතුවොත් මං හිතන්නේ අපිට හරි ලේසි මේකට මූණ දෙන්න කියලා. ඉතින් මම නම් හිතුවේ මේකේ හොඳ පැත්ත විතරම හිතනවායි කියලා. දැන් මම කොහොමත් ගෙදර අය ඉන්නවා නම්, දරුවෝ ගෙදර ඉන්නවා නම් හරිම කැමති. නමුත් මගේ දරුවෝ දෙන්නගෙන් එක්කෙනයි ගෙදර ඉන්නේ, අනිත් එක්කෙනා ලංකාවේ නැහැ. ඉතින් තනියෙන් බඩු අරගෙන උයාගෙන ගෙදර ඉඳන් වැඩ කරගෙන යා වෙන රටක තනියෙන් ජීවත් වෙනවා. ඉතින් එහෙම හිතනකොටත් අම්ම කෙනෙක් හැටියට මට යාගෙන බලන්න බැරි වෙච්ච එකට හරිම කනගාටුවෙන් ඉන්නේ. ඒ වුණත් එයා තනියෙන් එයාගේ වැඩ කරගෙන ඉන්නවයි කියන සතුටත් මට නැතුව නෙවෙයි. ඉතින් ඒ වගේම ඕගලන්ට හිතෙන්නේ නැද්ද ස්වාමි පුරුෂයෝ හරිම ගෙදරට වෙලා ඉන්න නිසා අපි උදේ ඉඳන් කරන වැඩ ගැන දැක්කම නෑ ඕක තියන්නක මං කරන්නම් ඔයාට මහන්සි පොඩ්ඩක් නිකන් ඉන්න කියලා කියන එක කොච්චර සතුටක්ද? මට නම් ඒක හරි විශේෂයි. මොකද අපේ ගෙදර ඒ වගේ දේවල් වෙන්නේ නැති නිසා. ඉතින් ඒ වගේ හරි සහයෝගයක් තියෙනවා. කවුරුත් එකතු වෙලා වැඩ කරනවා, ගෙදර අස්පස් කරනවා, තම තමන්ගේ කැමති දේවල් කරනවා, පොත් කියවනවා. ඉතින් හරි හොඳයි කියලා හිතන ජීවිතේ හැමදේම හොඳ විදියට ගත්තොත් මං හිතන්නේ අපිට අමාරුවෙන් ගෙදර කොටු වෙලා ඉන්නවයි කියන හැඟීම නැති කරගන්න හරි ලේසි වෙයි කියලා මං හිතනවා. තව එකක් තමයි මට තේරිච්ච එකක්, මෙච්චර කල් ගොඩාක් මිනිස්සු මැරෙන්නේ නැහැ කියන හැඟීමෙන් ජීවත් වුණානේ. ඉතින් අපි සියලු දෙනාටම දැන් තේරිලා තියෙනවා, අවබෝධ වෙමින් යනවා අපි ඉපදුනොත් අපිට මැරෙන එක අපි මරණය උරුමයි කියන එක අපිට දැන් හරි හොඳට දැනෙනවා කියලා මං හිතනවා. ඉතින් ඒකත් අපිට ලොකු දෙයක්. ඕගලන්ට හිතෙන්නේ නැද්ද මේ ස්වභාව ධර්මයා විසින් අපිට හොඳ හොඳ පාඩම් මේ දවස්වල උගන්වනවා කියලා?
මං හිතන්නේ අපි කවුරුත් එකතු වෙලා ඒ පාඩම් වලට යොමුකම් දුන්නොත් ගොඩාක් හොඳයි කියලා. ඉතින් ඒ වගේ ඇත්තටම ඔයගලන්ට හිතෙන්නේ නැද්ද පහුගිය දවස් ටික දිහා බැලුවම අපි පුදුම දිවිල්ලක්නේ දිව්වේ කියලා. අපේ ව්‍යාපාර ගැන අපි හිතුව සමහර වැඩ අම්මෝ නිවාඩුවක් ගන්න බෑ, මේ වැඩේ ඉවර කරන්න ඕන, මේව කරගත්තේ නැත්නම් හරි අමාරුයි, මේ සේරම දේවල් නැතුව. සමහර වෙලාවට අපිට මේ මාසෙට ලැබෙන්න ඕන පඩිය ලැබිලා නැහැ, මොකද පඩි දෙන්න විදියක් නැහැ. ඉතින් ඒ වුණාට අපිට කඩේ යන්න සල්ලි අවශ්‍යත් නැහැ කියලා හිතෙනවා මේ දවස්වල. මොකද සල්ලි තිබුණත් සල්ලි වලින් කිසිම දෙයක් අපිට කරගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් ළඟට එන මොනවා හරි පුංචි දෙයක් විතරයි අපිට ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් ඒ වගේ හරිම සීමිත දේවල් වලින් අපිට සතුටු වෙන්න පුළුවන් වෙලා තියෙනවා. මං හිතන්නේ ඒකත් හොඳයි. මම හැමතිස්සෙම හිතුවා වැඩි දේවල් අනවශ්‍ය දේවල් නැතුව අත්‍යවශ්‍ය දේවල් විතරයි මේ දවස්වල ගන්න. අත්‍යවශ්‍ය දේවල් විතරයි හදන්නේ. ගෙදර මොනවා හරි වැඩිපුර දේවල් තිබුණත් මං හිතුවා නෑ. අපි ලංකාවක් හැටියට අපි ඔක්කොමලා හරි අඩුපාඩුවෙන් කන වෙලාවේ අපිත් එහෙම කන්න ඕන. වැඩිපුර දේවල් හදන්න ඕනේ නෑ. ඉතින් අඩුපාඩුවෙන් ජීවත් වෙන්න පුරුදු වෙන එකත් මං හිතන්නේ හරි හොඳ දෙයක්. ගොඩක් අයට අපිට අපි හැමදේම ගෙනල්ලා අපි හරියට නරක් වෙලා ඉන්නේ කියලා මං හිතන්නේ. ඉස්සර කාලේ වගේ හිතන්නකෝ උදේ නැගිට්ටම තියෙන නිහඬතාවයේ නිශ්ශබ්දතාවයේ රසය අපිට විඳින්න පුළුවන්. කුරුල්ලෝ අඬන සද්දේ ඇත්තටම ඉස්සර අපිට ඇහුනේ නැහැ. මේ වාහනවල සද්දෙත් එක්ක ඇත්තට මට සමහරක් වෙලාවට උදේ නැගිට්ටම හිතෙනවා අපි මේ ගෙදරදී ඉන්නේ එහෙම නැත්නම් ඈත ගමක ගිහිල්ලා ජීවත් වෙනවද කියලා. ගොඩක් වෙලාවට ඈතින් පිරිත් හඬක් ලාවට ඇහෙනවා. ඒ අතරමැදි ලේන්නු කුරුල්ලෝ අඬන සද්දේ මං හිතන්නේ ඒක හින්දාමයි මම කැමති ටිකක් උදේ නැගිටින්න. මේ දවස්වල වැඩක් නැති වුණත් උදේ පාන්දරින් නැගිටලා කරන්න ඒකක් හදාගෙන බැල්කනීට ගිහිල්ලා වාඩි වෙලා අනිත් අය නිදාගෙන හිටියත් මම පුදුම විදියට ඒ නිශ්ශබ්දතාවයේ විඳිනවා. ඕගලන්ටත් ආරාධනා කරනවා පුළුවන් නම් ඒව රෙකෝඩ් මං හරියට රෙකෝඩ් කරන මේ කුරුල්ලන්ගේ සද්දේ. ඉතින් ඒක විඳින්න ඒක අපිට සාමාන්‍යයෙන් මේ වගේ කොළඹ ජනාකීර්ණ ප්‍රදේශයක ඉන්න අපිට විඳින්න බැරි දෙයක් ඒක. ඉතින් හරිම සුන්දර අත්දැකීමක් ඒකත්. අපි පුංචි කාලේ ඉඳලා ආරෝග්‍ය පරමාලාභා කියලා හිතුණාට අපිට තියෙන පරම ධනය, පරම සතුට, සැනසීම, නිරෝගී සුවය කියලා හිතුණාට මං හිතන්නේ මේ වගේ දවස්වල විතර අපිට ඒක කවදාවත් අවබෝධ වුණේ නෑනේ කියලා. දැන් අපිට කොච්චර හිතෙනවද නිරෝගී සුවය කියන්නේ මොනතරම් හොඳ දෙයක්ද, වැදගත් දෙයක්ද කියලා. අපිට කොච්චර සල්ලි තිබුණත්, අපිට මොනතරම් දේවල් තිබුණත් නිරෝගී සුවය නැත්තම් වැඩක් නෑ නේද කියලා අපිට මීට කලින් දැනෙලා නෑ නේද දැන් දැනෙන තරම්. මං හිතන්නේ ඕගලන්ටත් එහෙම වෙන්නේ නැති කියලා. මේ මට හිතෙච්ච දේවල්, මගේ දිනපොතේ ලියන්න දේවල්. ඉතින් ඕගලන්ටත් මේ වගේ දිනපොතක් ලියාගත්තොත් මං හිතන්නේ අපි මේ ගෙදරට වෙලා ඉන්න දවස්වල අපි කරපු දේවල්, අපිට හිතෙච්ච දේවල් කාලයක් ගිහිල්ලා අපිට බලනකොට කියවනකොට හරි ආස වෙයි කියලා. ඉතින් විශේෂයෙන් මං හිතුවේ මේක ඉස්සරහට මේ වගේ දේවල් අහනකොට අනේ අපි මෙහෙමත් ජීවත් වුණා නේද කියලා අපිට හිතේ. ඉතින් එහෙනම් ඔබ සියලු දෙනාම පරිස්සමින් ගෙදරට වෙලා ගෙදර අයත් එක්ක සතුටින් පරිස්සමින් ඉඳී කියලා හිතන ඔබ සියලු දෙනාටම නිරෝගී සුවයත් ප්‍රාර්ථනා කරනවා. මේ වගේ තව හිතට දැනෙන දෙයක් අරන් මම ආයෙත් එන්න මං අනවමා.